මේ රටේ තින අර්බුදයක් එක්ක අපිට සතු වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. නමුත් යම් පම්මනකට සතුරු විහිගේ තත්ත්වයක් උදා වෙලා තිනවා. නමුත් අපිට බොහොම කනගාටු විපක්ෂ හිතනවා මේ අර්බුදයක් එක්ක පොහොට්ටුව කුජීත වෙලා කියලා ඒගොල්ලෝ හිතනවා. ඒගොල්ලෝ න්‍යාය පත්‍රයේ මහමැතිවරණ කෙළමින් පවතිනවා. මේ වගේ ආර්ථික අර්බුද තියෙන රටක කවදාවත් මම හිතන්නේ ඊළඟ මහමැතිවරණ පැවතුවාම කාටවත් මොකද හේතුව මිස දේශපාලන පක්ෂනේ අති විශාල කලකිරීමකින් ඉන්නේ. අපිට පැහැදිලි අපි කතා කරන තේරෙනවා සජබ ගැනවත් ජාතික ජනබල වේගය ගැනවත් පොහොට්ටුව ගැනවත් එක්සත් ජාතික පක්ෂ ගැනවත් කිසිම පැහැදීමක් නැහැ. මිනිස්සු දේශපාලන පක්ෂ කලකිරිලා දේශපාලන පක්ෂ ගැන මිනිස්සුගේ තියෙන බලාපොරොත්තු කඩ වෙලා තියෙන වෙලාවක්. මම හිතන්නේ ඊළඟ මහමැතිවරණයක් ආවම මේ තියෙන බහුතර පාර්ලිමේන්තුවක් ඇති කරගන්න හම්බ වෙන්නේ නැහැ. සජබට ඕන නම් ආසන 60ක් 70ක් එයි. ඊට පස්සේ ඔය මේ UMP කරත් ආසන 3-4ක් එයි. ඒ වගේ පොහොට්ටුවත් ආසන 40-50ක් එයි. පොහොට්ටුව අපි හිතන මට්ටමට නෙමෙයි. මොකද ගමේ ජනතාව තාමත් පොහොට්ටුවත් එක්ක ඉන්නවා. මොකද හේතුව රාජපක්ෂවරු පැරදිලා ගෙදර ගියාට රාජපක්ෂ චින්තනය කියන එක පාරාද කරන්න අපිට හැකි වෙලා නැහැ. ඒක තමයි මේ අපිට පේන්නේ පහුගිය දවස් සිදුවීම් වලින් රාජපක්ෂවරු දැන් හොඳම උදාහරණය තමයි මේ රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු බඩගින්නේ ඉන්නකොට ළමයි මන්දපෝෂණ ඉන්නකොට පොත්පත් ගන්න සල්ලි නැතුව ඉන්නකොට අපි හැමදාම බලය බෙදෙන්න කැමති කට්ටිය. නමුත් මේ රනිල් වික්‍රමසිංහ මොකද්ද මේ කරන්නේ? මේ එකවර බලය බෙදීම කල්ලාගෙන මේ වෙලාවේ ඒක සුසු වෙලාවක් නෙමේ. බලය බෙදන්න ඕනේ. අපි තමයි මාරාන්තිකව බලය බෙදන්නේ ෆෙඩරල් මට්ටමට තෙහා බලය බෙදින්න ඉල්ලපු කට්ටිය අපි. නමුත් මේ කරන්න හදන්නේ රාජපක්ෂවරුන්ට ආපහු ජාතික ආරක්ෂාව තර්ජනේ රට බෙදනවා බෙදුම්වාදීන් ඔලූසලා කියලා නැවතත් රාජපක්ෂවාදී ඔලූසන පුළුවන් අවස්ථාවක් තමයි රනිල් වික්‍රමසිංහ ඇති කළ දෙන්නේ. අපි ඉස්සර බඩගිනට කාලයිමු. ළමයින් පොත්පත්ටික රන් දෙලා ඉමු. ඊට පස්සේ අපි බලය බෙදාගෙන කතා කරමු. බලය බෙදීමේ ප්‍රමුඛතාවය තිබිච්ච කාලයක් තිබුණා. නමුත් දැන් ඒක අහෝසි වෙලා මිනිස්සු බඩගෙන ඉන්නකොට බලය බෙදීම කතා කරන්න හැකියාවක් නැහැ. ඒක නිසා මේ ආණ්ඩුවට මේක ඇවිල්ලා තනිකරම රාජපක්ෂවරුන්ට ඔළුව අස්සන්න. මොකද කවදාකවත් මං හිතන්නේ විමල් වීරවංශලා අරකොල්ල මේගොල්ලෝ රාජපක්ෂලා විරුද්ධව කල්ලි ගැහුවට අන්තිමට එකතු වෙනවා ජාතිවාදය වෙනුවෙන් ආගම්වාදය වෙනුවෙන් ඒ වගේම මේ රටේ ජාතික ආරක්ෂාව නැති වුණා කියලා බුදුම මැරෙන්න හදලා එකතු වෙනවා කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන්. මොකද එතන ඉන්න කල්ලි අපි දන්නවා හැමදෙස්සෙම පාස්කුවිඩ්දා බෝම ප්‍රහාරයේදීත් මැරෙන්න හැදුවා රට ඉවරයි ආරක්ෂාව නැහැ ඒකින් තමයි අපිට ආරක්ෂාව දෙන්නේ කියලා. ඒ නිසා මං හිතන්නේ මේ වෙලාව අපේ කළ යුත්තේ තමයි ආර්ථික හොන් තත්ත්වයට ගැනීම. ඒක නිසා අපි හිතනවා නම් විපක්ෂයේ බලය වෙනවා කියලා හිතනවා නම් විපක්ෂයට ආණ්ඩුවක් ඊළඟ මහමැතිවරණ මම පැහැදිලිව කියනවා මට දේශපාලන අනාවැකියක් මට කියන්න පුළුවන් ඊළඟ මහමැතිවරණයේ මේ බිහි වෙන්නේ සුළුතර ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව අඩුම ගානේ අවුරුද්දක් මාස 6ක්වත් තියෙන්නේ නැහැ. ඒක නිසා දිගින් දිගට මහමැතිවරණ පවත්වෙයි දිගින් දිගට රට අස්ථාවර වෙයි. මං හිතන්නේ රනිල් වික්‍රමසිංහට කරන්න තියෙන හොඳම දේ තමයි පොහොට්ටුවෙන් බය වෙලා ගෙවල් වලට හැංගිලා ඇඳන් යට හිටපේ උන් ටික තද කළා උන් බය කරලා ඉවල්ලා උන් ලව්වා අවශ්‍ය සංශෝධන කරගන්න එක තමයි රනිල්ට කරන්න තියෙන්නේ. ඒකට මේ විපක්ෂය උදව් කරන ඇරෙන්න විපක්ෂය හිතනවා නම් තමන්ගේ ආණ්ඩුවක් ඇවිල්ලා ප්‍රතිසංස්කරණ සංශෝධන ගේන්න පුළුවන් කියලා ඒක තනිකර සීනියක් විතරයි කියලා මට කියන්න පුළුවන්. ඒක මේ රනිල් වික්‍රමසිංහව කියවීම දේශපාලනව කියවීම අපිට හරි අපහසුයි. මොකද දැන් ඔය සමහරක් වෙලාවට සජිත් ප්‍රේමදාසලා වගේ කට්ටිය කියනවා 134 ජනාධිපති කියලා 8 ජනාධිපති කියලා. ඒක තමයි ව්‍යවස්ථාවේ හැටි. දැන් බැරිලක්වත් දැන් සජිත් උදව් කරපු ඩඩසල්හා ප්‍රේමදාස දිනා දිනා ඒත් ඉතින් පොහොට්ටුවේ කට්ටියත් එක්ක තමයි මේ මට පාලනය කරන්න වෙන්නේ. ඒක නිසා පොහොට්ටුවේ ජනමතය අහෝසි වෙන කාලයක් තියෙනවා. පොහොට්ටුවේ කියන්නේ රනිල්ට මේ රනිල්ට පාර්ලිමේන්තුව විසුරන්න පුළුවන් කාලයක් එනවා. ඒ කාලේ නම් බලන් ඉමු. මොකද හේතුව තමන්ට උදව් කරලා සමහර ජනාධිපති වෙන්න උදව් කරමු. මොකද ලෝක ඉතිහාසයේ කොහෙවත් නැහැ තනිය ආසනයක් තියලා ජනාධිපතිවරයෙක් වෙච්ච. ඒක තමයි ජීආර්ගේ ව්‍යවස්ථාවේ තියෙන බහුබූත කම. මේ ජීආර්ගේ ව්‍යවස්ථාවේ තියෙන අපි ඒ කාලින්දම කව බහුවත ව්‍යවස්ථාව කියලා. මේ ව්‍යවස්ථාව විතරයි පුළුවන් තනි ආසනයක් දෙපොත් කියලා ජනාධිපති වෙන්න. නමුත් කලාට පස්සේ කරන්න දෙයක් නැහැ. සම්පූර්ණ බලය එනවා. ගෝඨාභයට තිබිච්ච බලය විසෙන් සම්බන්ධ කරගත් බලය ආවා. ඊට පස්සේ 20 සංශෝධන තියෙන බලය දිනවා. ඒ ජනාධිපතිවරයාට කොහෙවත් නැහැ. මේ මහමැති මහ ජනතා ඡන්දයෙන්පත් වුණාද පාර්ලිමේන්තු මන්ත්‍රීපත් වුණාද කියලා එකක් නැහැ. ඒ ජනාධිපති බලය ජනාධිපතිගේ බලයමයි. ඒක නිසා අපිට තාම කියන්න බෑ. මොකද රනිල් වික්‍රමසිංහගේ දේශපාලන අපිට කියවන්න හැකියාවක් නැහැ. එයාගේ දේශපාලන වෙනම ආකාර දේශපාලනයක්. එයා රාජපක්ෂවරුන්ගේ උදව්වෙන්පත් වුණාට එයා මොන ආකාරයේ ක්‍රියා කරයිද කියලා අපිට ඉස්සරහට කියන්න බෑ. මොකද රනිල් කියන පුද්ගලයා ගැන විශ්වාසය කරලා තියන්න පුළුවන් පුද්ගලෙක් නෙමෙයි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.